ආයුබෝවන් ඔබ මේ කසිටින්නේ විශ්වවාහිනී පුවත් සමගින් ප්‍රථමයෙන් සිරස්තල ඉන්දියාවෙන් නව කොවිඩ් ප්‍රභේදයක් හඳුනා ගැනේ ඕස්ට්‍රේලියානු රජය කෙරෙහි ජනතා විශ්වාසය ඉහළට ලංකා සතොසට ආනයනික බිත්තර මිලියන 10ක් ප්‍රථමයෙන් අවධානය ජාත්‍යන්තර පුවත් කීපයක් වෙතට ඉන්දියාවෙන් නව කොවිඩ් ප්‍රභේදයක් හඳුනා ගැනේ ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයෙන් නව කොවිඩ් ප්‍රභේදයක් හඳුනාගත් බව එරට මාධ්‍ය වාර්තා කොට තිබෙනවා JN1 ලෙස නම් කර ඇති මේ කොවිඩ් ප්‍රභේදය පසුගිය සෙනසුරාදා පළමු වරට ප්‍රකාශයට පත් කර තිබෙන බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ නව කොවිඩ් ප්‍රභේදය හඳුනාගෙන ඇත්තේ මීට පෙර කොවිඩ් ආසාදනයට ලක් වූ ඉන්ෆ්ලුවෙන්සා රෝග ලක්ෂණ සහිත තිරුවේන්දම්පුරම් දිස්ත්‍රික්කයේ පදිංචි 79 හැවිරිදි කාන්තාවකින් බවත් එරට මාධ්‍ය සඳහන් කළා මේ වන විට එම ප්‍රාන්තයේ JN1 කොවිඩ් ප්‍රභේදය ආසාදනය වූ රෝගීන් 1324 දෙනෙකු හඳුනාගෙන ඇතයිද පසුගිය දින දෙක ඇතුළත කොවිඩ් මරණ දෙකක්ද වාර්තා වී ඇතයිද ප්‍රාන්ත මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරනවා මේ මරණ වාර්තා වීමත් සමග කේරළ ප්‍රාන්තයේ පනුර් සහ කන්නූර් දිස්ත්‍රික්ක තුල කොවිඩ් නීති රෙගුලාසි පනවා තිබෙන බවත් සඳහන් වෙනවා සිංගප්පූරුවෙන් කොවිඩ් 19 රෝගීන් 56000ක් පසුගිය සතිය තුලදී සිංගප්පූරුවෙන් කොවිඩ් 19 රෝගීන් 56000ක් හඳුනාගත් බව විදේශ මාධ්‍ය වාර්තා කොට තිබෙනවා 2023 වසරේ දෙසැම්බර් මාස 3වනදා සිට 9වනදා දක්වා සතිය තුලදී මෙම රෝගීන් පිරිස හඳුනාගෙන ඇති බවයි සඳහන් වන්නේ මේ හේතුවෙන් නැවතත් මුව ආවරණ පැලඳීමට ජනතාවට සිදුණු ඇති බවත් එම මාධ්‍ය වාර්තාවල සඳහන් වෙනවා මේ වන විට රටවල් 40ක පමණ කොවිඩ් 19 උප ප්‍රභේද වාර්තා වී ඇති බව සඳහන් නමුත් චීනයේ ආසාදන අඩු වසංගත මට්ටමකින් පවතින බවත් චීනයේ ශ්වසන රෝගකාරක නිරීක්ෂණය කිරීමේදී නොදන්නා වෛරස් හෝ බැක්ටීරියා කිසිවක් හමු නොවූ බවත් චීන සෞඛ්‍ය බලධාරීන් විදේශ මාධ්‍ය වෙත සඳහන් කොට තිබෙනවා. මීළඟට අවධානය ඔස්ට්‍රේලියාවෙන් වාර්තා වන පුවත් කීපයක් වෙතට. ඔස්ට්‍රේලියානු රජය කෙරෙහි ජනතා විශ්වාසය වැඩි වෙයි. ඔස්ට්‍රේලියා රජය කෙරෙහි ජනතා විශ්වාසය වැඩි වී ඇති බව නවතම අධ්‍යයනයකින් හෙළිව තිබෙනවා. රජයට සහාය පළ කරන පිරිස 152ක් බව එම වාර්තාවේ සඳහන්. පසුගිය මත විමසුමට සාපේක්ෂව රජයේ ජනප්‍රියතාවය වැඩිවීමක් ඇති බවයි ඉන් වැඩිදුරටත් සඳහන් වන්නේ. නත්තල් සමය සමග නව සැලසුම් කීපයක් හඳුන්වා දීමට අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනීස් ක්‍රියා කිරීම ජනතා ප්‍රසාදයට හේතු වී තිබෙනවා. විශේෂයෙන්ම සංක්‍රමණික නීති සංශෝධනය රජයට ජනප්‍රියතාවයක් අත්කර දීමට හේතු වී ඇති බව සඳහන් වෙනවා. ඔස්ට්‍රේලියාවට බලපෑ ඇති අධික උෂ්ණත්වය මාර්තු මාසය දක්වා අධික උෂ්ණත්වයේ සහිත කාලගුණය මාර්තු මාසයේ වනතෙක් ඔස්ට්‍රේලියාවට බලපෑම් කරන බවයි කාලගුණ කාර්යාංශය පවසන්නේ. අසාමාන්‍ය උණුසුම් තත්ත්වයක් පරිසරයේ ඇතිවන අතර වායුගෝලයේ ජල වාෂ්ප ප්‍රමාණයද වැඩි වෙන බවයි සඳහන් කරන්නේ. අධික උෂ්ණත්වය නිසා බොහෝ පිරිසක් හදිසි රෝගාබාධවලට ලක්වීමේ ඉඩකඩක් පවතිනවා. ඒ පිළිබඳ ජනතාව අවධානය යොමු කළ යුතු බවයි සෞඛ්‍ය අංශ අවධාරණය කරන්නේ. වෙනත් ස්වාභාවික උපද්‍රවවලට වඩා උෂ්ණත්වය වැඩිවීම නිසා මරණ වාර්තා වන බවත් ඔවුන් පෙන්වා දී තිබෙනවා. මේ අතර කාලගුණ පර්යේෂකයන් සඳහන් කරන්නේ අධික උෂ්ණත්වයට මුහුණ දිය හැකි මිනිස් සමාජ නිර්මාණය කළ යුතු බවයි. උෂ්ණත්වය වැඩිවීම පවතින පරිසර තත්ත්ව යටතේ සාමාන්‍ය බවද පර්යේෂකයන් පෙන්වා දී ඇති බවයි වාර්තා වන්නේ. ඔස්ට්‍රේලියානු නිෂ්පාදන සඳහා වන චීන සම්බාධක ලබන වසරේදී ඉවත් වන ලකුණු. ඔස්ට්‍රේලියා නිෂ්පාදන වලට එරෙහි චීන තහනම ලබන වසරේදී සම්පූර්ණයෙන්ම ඉවත් කරනු ඇතැයි වෙළඳ අමාත්‍ය වොන් පෙෆරල් පවසනවා. ඔස්ට්‍රේලියාවේ වයින් වලට එරෙහි තහනම ලබන මාසයේ මුල් භාගයේදී අවසන් වනු ඇතැයි ඔහු පෙන්වා දී තිබෙනවා.
එය දෙපාර්ශවයේම වෙළඳ සම්බන්ධතා නැවත යථා තත්ත්වයට පත් කිරීමේ අවසන් අදියර බවයි වාර්තා වන්නේ. පසුගිය සමයේදී ඔස්ට්‍රේලියාවට එරෙහි වෙළඳ බාධක තුනක් ඉවත් කිරීමටයි චීන රජය පියවරගෙන ඇත්තේ. චීනය සමග සම්බන්ධතා ශක්තිමත් වීමට එය දැනටමත් හේතු වී තිබෙන බව අමාත්‍යවරයා විදේශ මාධ්‍ය වෙත වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා. ඔස්ට්‍රේලියා ග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනිස් චීන ජනාධිපතිවරයා සමග සාකච්ඡාවක නිරත වූයේ පසුගිය මාසයේදී. ඉන්පසු අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ කාලගුණ විපර්යාස වීසා නිකුත් කිරීම සහ ව්‍යාපාරික සම්බන්ධතා පිළිබඳ යහපත් හා ඵලදායි අදහස් හුවමාරු කරගත් බවයි. නව තීරණයත් සමග ගල්ලංගුරු වයින් ගවමස් බාර්ලි සහ පොකිරිසන් වැනි නිෂ්පාදන චීනයට යැවීමෙන් වාර්ෂිකව ඩොලර් මිලියන 20ක් ඉපයීමට ඔස්ට්‍රේලියාවට හැකි බවයි වැඩිදුරටත් සඳහන් කරන්නේ. හොබාට් මුහුදු යාත්‍රා තරඟාවලියට ශ්‍රී ලාංකිකෙක් ඉදිරිපත් වේ. සිඩ්නි සිට හොබාට් දක්වා මුහුදු යාත්‍රා තරඟාවලියේදී මෙතෙක් කිසිදු මුහුදු යාත්‍රා අත්දැකීමක් නොමැති හතර දිනකු තරඟ වැදීමට නියමිත බව විදේශ මාධ්‍ය වාර්තා කරනවා. ඒ ලෝකනේට් යාත්‍රාව සමග එක් වී බවයි සඳහන් වන්නේ. පසුගිය වසර තුනේදීම මෙම තරඟාවලියේදී දෙවන වේගවත්ම යාත්‍රාව බවට පත්වීමට මෙම යාත්‍රාවට හැකිව තිබෙන බව සඳහන්. මුහුදු යාත්‍රා තරඟයේ දුර නාවික සැතපුම් 628ක්. තරඟාවලි ඉතිහාසයේ මුහුදේ යාත්‍රා කරන ලද අත්දැකීම් නොමැති හතර දෙනෙක් තරඟාවලියට එක්වන ප්‍රථම අවස්ථාව ලෙස මෙය ඉතිහාසගත වීමට නියමිතයි. වෙනී යාප්, එලන් හොවඩ්, පෝල් කිම්බර් සහ ශ්‍රී ලංකාවේ යොහාන් ගුණරත්න යාත්‍රා පැදවීමේ කණ්ඩායම නියෝජනය කරන ආධුනිකයන් හතර දෙනා බවයි වාර්තා වන්නේ. අධ්‍යක්ෂින් බහුල ක්‍රිස්ටියන් බේග්ගේ නායකත්වය යටතේ තරඟයේදී ඔවුන් විවිධ පැවරුණු කාර්යයන්වල නිරත වනු ඇති. අන්තර්ජාල ආරක්ෂණ ක්ෂේත්‍රයේ සේවය කරන යොහාන් මෙම තරඟයේදී සජීවීව තොරතුරු ගෙනීමටත් නියමිතව තිබෙනවා. ඔහු කියා සිටියේ ඔස්ට්‍රේලියාවේ හොබර්ට් සුප්‍රසිද්ධ මුහුදු යාත්‍රා තරඟාවලියට එක්වීම ජීවිතයේ ලද සුවිශේෂී අත්දැකීමක් බවයි. මීළඟට අවධානය ශ්‍රී ලංකාවෙන් වාර්තා වන පුවත් කීපයක් වෙතට. ලංකා සතුසට ආනයනික බිත්තර මිලියන 10ක්. ආනයනික බිත්තර මිලියන 10ක් 18 වනදා වෙළඳපොළට නිකුත් කිරීමට ශ්‍රී ලංකා රාජ්‍ය වෙළඳ සංස්ථාව පියවරගෙන තිබෙනවා. සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අනුමැතිව ඇතිව ඊයේ සිට සියලුම සතොස අලෙවිසල් අතර මෙම බිත්තර තොග බෙදා හැරීමට කටයුතු කරන බවයි එම සංස්ථාව මාධ්‍යට පැවසුවේ. ඒ අනුව රුපියල් 35ක මිලකට සතොස අලෙවිසල් හරහා පාරිභෝගිකයන්ට හිඟයකින් තොරව බිත්තර මිල දී ගත හැකි බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්. මේ අතර උත්සව සමයේ ඉල්ලුමට සරිලන පරිදි තවත් බිත්තර මිලියන 15ක් ශ්‍රී ලංකාවට ආනයනය කරන බව වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු ඊයේ ප්‍රකාශ කර තිබුණා. මෙම උත්සව සමයේදී පාරිභෝගිකයන්ට සිදුවන අපහසුතාවයන් වළක්වාලීම සඳහා ලබන වසරේ අප්‍රේල් මාසයේ දක්වා බිත්තර ආනයනය කිරීමට රජය තීරණය කොට තිබෙනවා. ඒ අනුව අධිර කීපයක් යටතේ ඉන්දියාවෙන් බිත්තර ආනයනය කිරීමට නියමිතයි. සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් CID අතරංගුවට. සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ හියුමන් ඉමියුනෝ ග්ලොබියුලින් ඖෂධ වංචාව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීමට එහි පැමිණි අවස්ථාවේදී ප්‍රමිතියෙන් තොර ඉමියුනෝ ග්ලොබියුලින් සිද්ධියට සිදු කෙරෙන පරීක්ෂණවලට අදාළව වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂකවරයා ඇතුළු නිලධාරීන් කීප දෙනෙකු මේ වන විට රක්ෂිත බන්ධනාගාරව සිටිනවා. ප්‍රමිතියෙන් තොර ඉමියුනෝ ග්ලොබියුලින් සිද්ධියට සිදු කරන පරීක්ෂණවලට අදාළව වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂකවරයා ඇතුළු නිලධාරීන් කීප දෙනෙකු මේ වන විටත් රක්ෂිත බන්ධනාගාරගතව සිටිනවා. මිල්කෝ සමාගමට නව සභාපතිවරයෙක්. මිල්කෝ සමාගමේ නව සභාපතිවරයා ලෙස
ජනක ධර්මකීර්ති පත් කර තිබෙනවා. ඒ ඊයේ ඉල්ලා අසු රේණුක දුෂ්‍යන්ත පෙරේරාගේ පුරප්පාඩුව පිරවීම සඳහායි. කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර විසින් මෙම පත්කිරීම සිදු කර තිබෙනවා. ඒ අනුව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම් තනතුරට අමතරව මෙම සභාපති දුරේද රාජකාරී කටයුතු අමාත්‍වරයා විසින් ජනක ධර්මකීර්තිට පවරා තිබෙනවා. ඉන්දියාවේ රියැලිටි වැඩසටහනක් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලාංකිකයෙක් සමත් වේ. ඉන්දියාවේ රූපවාහිනී නාලිකාවක් වන සී ටැමිල්හි සරිගමපා ලිටල් චැම්ප්ස් සීසන් 3 ජයග්‍රහකයා ලෙසින් ඉතිහාසගත වීමට ශ්‍රී ලංකාවේ යාපනයේ පදිංචි කිල්මිෂා යාෂිසායි සමත් වී තිබෙනවා. ඒ දෙසැම්බර් 17 දා පැවති අවසන් මහා තරගයේදී විජේ ප්‍රකාශ් ශ්‍රීනිවාස් සයින්දව් සහ අබිරාම ඇතුළු විශිෂ්ට විනිශ්චය මණ්ඩලයක් විසින් මෙම තෝරා ගැනීම සිදු කර තිබෙන බවයි වාර්තා වන්නේ. කිල්මිෂාගේ ජයග්‍රහණය පුද්ගලික ජයග්‍රහණයක් පමණක් නොව ඓතිහාසික අවස්ථාවක්ද සනිටුහන් කරනු ඇති අතර බොහෝ දුරට ඇය ඉන්දියානු රියැලිටි රූපවාහිනී වැඩසටහනක ජයග්‍රහණයක් ලැබූ පළමු ශ්‍රී ලාංකිකයා බවට පත්විය හැකි බවයි විචාරකයන් පවසා තිබෙන්නේ. විශ්ව වාහිනී පුවත් අදට අවසන්. ඔබට සුබ දවසක්.